එනිසා අද ඔබ සංවිධානාත්මක මහජන බලයක්. අපිට ඕන හුදු විසුරුණු මහජන බලයක් නෙවෙයි. ඔහේ කඩාගෙන යන මහජන බලයක් නෙවෙයි. අපිට අවශ්‍යයි විනයක් සහිත සංවිධානාත්මක මහජන බලයක්. අද මේ මැයි දින අපේ මැයි දින හතරම දිහා බලන අයට එකක් අපි ඔප්පු කරන මොකද්ද? විනයක් සහිතම ව්‍යාපාරය ජාතික ජන බල වේ. මේ විශාල අවකාශතික ආස්තක රශ්මි ඔබ මේ වේදිකාව දෙසට ඇස යොමු කරගෙන නොසලී බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබට විනයක් තියෙනවා. හැබැයි අනෙක් වේදිකාව බැලුවොත්, අනෙක් වේදිකාවක අවට ඉන්න පිරිස දිහා බැලුවොත් විනය සහිත දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දැක්කනේ හරෙන් කොනන්දු කියන මොකද්ද? හැම බස් එකකටම බෝතල් 5 ගානේ දානවා 10 ගානේ. ආ හැම බස් එකකටම බෝතල් 10 ගානේ දානවා. යනකොට නම් බොන්න එපා, එනකොට බොන්නලු. ඉදී බෝතල් 10 තියාගෙන. නේද? ඒකනේ මොකද්ද? ඒගොල්ලෝ විනයත් වෙන දේශපාලන ව්‍යාපාරය නෙවෙයි. අපි විනයත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ විතරක්ද? මේ හැම මැයි පෙළපාලියක්ම මැයි රැස්වීමක් දිසා බලපුවාම පෙන්වුම් කරන මොකද්ද? මේක තමයි සංවිධානාත්මකව මැයි රැළිය සාමයි පෙළපාලි. එහෙම නෙවෙයිද? ඒක සංවිධානාත්මක පෙළපාලිය. අන්නේ සංවිධාන බලයක් ඒ විනයක් මේ රටට අවශ්‍යයි. මේ රට ඔහෙ ඕපපාතිකව ගලාගෙන යන රට, විනයක් නැති රට, අපරාධ වලින් ගහන වෙච්ච රට, සංවිධානාත්මක මෙහෙයුමක් නැති ආණ්ඩුවක්. රනිල් කරන දේ අමතේ දන්නේ නැහැ, අමතේ කරන දේ රනිල් දන්නේ නැහැ. මෙහෙම ආණ්ඩුවට යන්න පුළුවන්. සංවිධානයක් නැති, විනයක් නැති ආණ්ඩු තියෙනවා, පක්ෂ තියෙනවා. ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මොකද්ද? ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදියට මිදිරියට ගෙන යන්න විතරයි. රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න? බෑ. සජිත් ප්‍රේමදාසලාට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න? බෑ. මේ රට හදන්න විනයක් අවශ්‍යයි. නීතියට ගරු කරන සමාජයක් අවශ්‍යයි. නීතියට යටත් වෙන සමාජයක් අවශ්‍යයි. අන්නේ සමාජයේ ගොඩනැගීම ජාතික ජන බලවේගයට අත්තරින්න බැරි ලෙස පැවරී තිබෙන වගකීම අපි එක ඉටු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, මේ රට ගොඩනගන්න සංවිධානාත්මක මෙහෙයුමක් අවශ්‍යයි. නිකං නේද මම දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහගේ මැයි දින වේදිකාවේ සින්දු කියන්න ඉන්දියාවෙන් කට්ටියක් ගේනවා. දැක්ක නේද? ඉන්දියාවෙන් ගායක ගායිකාව 5ක් ගේනවා සින්දු කියන්න. දැක්කනේ? කටුනායක ගුවන්තොටුපළේදී එම කණ්ඩායම පිළිගන්නේ කවුද? සංචාරක මණ්ඩලය. දැන් රනිල්ගේ මේ රැස්වීම සංචාරක මණ්ඩල රැස්වීමක්. ඒක ආණ්ඩුවේ වැඩක් නේ. හැබැයි ආණ්ඩුවේ කට්ටියනවා පිළිගන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ එකක් දන්නවා. රනිල්ට අද සින්දු කියන්නත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්. ඡන්දෙට ඡන්දෙත් රනිල් වික්‍රමසිංහට ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්, ලංකාවෙන් නම් නොවන බව පැහැදිලියි. එනිසා මොකද්ද? පාලන න්‍යායපත්‍රය කදාගෙන එකින් එක හරියට වැඩ කරමින් යනවා. කොට්ටාස සභාව ටික ගොඩනගනවා, කාන්තා සමුළු ටික පවත්වනවා, ආසන සමුළු ටික පවත්වනවා, තරුණ රැස්වීම ටික පවත්වනවා, ත්‍රිවිධ හමුදා හිතපු විශ්‍රාමික නිලධාරීන් එකතු කරනවා, පොලිස් සාමික හදනවා, නීති සාමික ගොඩනගනවා, ඉංජිනේරුවන්ගේ සමුළුව එළබෙන ජූනි මාසේ පළවෙනි කොළඹදී පවත්වනවා, විශ්‍රාමිකයන් රාජ්‍ය සේවයේ එකතු කරනවා, ගමේ ඉන්න සමෘද්ධි නිලධාරියා, ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා අපි එකතු කරනවා, අපි හාමුදුරුවන් වහන්සේලාගේ පන්සලට එනවා, දේශපාලන සාකච්ඡා කරනවා. ඒක බලවේගයක් හැටියට ගොඩනගෙනවා. අපේ කතෝලික පූජකතුමා නේද, මෞලවීතුමා, ඒ වගේම හින්දු පූජකතුමා අපි එකතු කරනවා, ඒගොල්ලන් එක සාකච්ඡා කරනවා. අපි වැඩ කරනවා සජිත් ඇන්ඩියා අන්තෝනා ලෙඩක්. හරිද? එනිසා අපි මේ වැඩ කරමින් යන්න ඕන. හැබැයි දැන් මා හුගෙන් ඉල්ලනවා ඉතාම ප්‍රවේශම් වෙන්න. සතුරා ප්‍රබල ලෙස කලබල වෙලා ඉන්නවා. එනිසා ඔබ අතින් කිසිදු අත්වරද්දක් වචනයක වැරද්දක් කිසිදු නේද
පසු තැවීමකට තුඩු දෙල කිසිවක් කරන්න එපා. මොකද කියන්න එම කරන්න එපා. හරිද? මොකද සතුරට වෙන වැඩ නෑ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මුළු දේශපාලනයක් නෑ. රනිල්ට තියෙනවද එයාගේ න්‍යාය පත්‍රය? මොන න්‍යාය පත්‍රයක් නේද? රනිල්ට තියෙනවද න්‍යාය පත්‍ර? රනිල්ලා මොකටද සිංගප්පූරුව කරන කිපු නායකයෝ හාල් කිලෝ 10ක් බෙදෙනවා නේද? ඒ කුස්කප්පුවද? හරි, මොකද මේ වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට කියන්න කතාවක් නෑ අද. රාජපක්ෂලාට කියන්න කතාවක් නෑ අද. සජිත් ප්‍රේමදාසලාට කියන්න අලුත් කතාවක් නෑ අද. අද මේ රට ගොඩනගෙන නව යුගයක පරිවර්තන ගැන ජනතාවට ගෙන යන සංවාදය තියෙන්නේ මාලිමාව ඇතුලේ. එනිසා අපි කිසි වැරද්දක් අත්වරදීමකින් හරි මගහැරීමකින් හරි කරන්න එපා. දෙක වැඩ කරන්න. මාස 3යි අපි ජීවිත කාලේ විශාල කාලයක් කැප කරලා අපේක්ෂාවන් සහිතව මේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන් හිටියා. දැන් ජයග්‍රහණේ කඩයිමට අපි ඇවිල්ලා තියෙනවා නැද්ද? නා ජයග්‍රහණේ කඩයිමට නම් ඇවිල්ලා තියෙන අත් දෙක බැඳගෙන ඉමුද? දැන් සහෝදරයා දිනලා තියෙන්නේ නෑ. දැන් තමයි වැඩියෙන් වැඩ කරන්න ඕන. වැඩියෙන් වැඩ කරන්න ඕන මොකටද? ජාතික ජනබලවේගය මහත්පත් කරගෙන තියෙන ජයග්‍රහණය විජයග්‍රහණය බවට පරිවර්තනය කිරීම සඳහා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම අපි අතර සමගිය වෙන දඩට වඩා වැඩියෙන් තියෙන්න ඕන. අලුත් පරණ වැඩ කරපු අය දරාගෙන පැත්තකින් තියන්න.